මම ඉතාමත්ම සතුටු වෙනවා අද දවසේ අපේ රටේ නිදහසේ නිර්මාතෘවරුන් වන ඔබ සියලු දෙනත් සමග රැස්වීමක් පවත්වලා අපේ අනාගත ආරක්ෂක සහ නීති හා සාමය අමාත්‍යතුමත් සම්බන්ධ කරගෙන ගරු චම්පික රණවක මැතිතුමාගේත් ශක්තිය තුළ අප ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව පොඩි විග්‍රහයක් කරන්නට අවස්ථාවක් ලැබීම ගැන මම සතුටු වෙනවා. හිතවත් මිත්‍රවරුනි, අද අපේ මාතෘභූමියේ ආරක්ෂාව සුරක්ෂිත භාවය තහවුරු කරන්නට ඇප කැප වී සිටින මොහොතක මම සතුටු වෙනවා. නව ආණ්ඩුවක් තුළ වගකීම් භාරදීමේදී දක්ෂතාවය, කුසලතාවය, කැපවීම සහ වැඩක් ඉෂ්ට කරලා ඔප්පු කරපු ඒ සාධක මත අපේ අලුත් ආණ්ඩුවේ පළවෙනි පත්වීම මුළු රටම පිළිගන්න සරත් ෆොන්සේකා මැතිතුමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ආරම්භයේදීම මම ඔබතුමන්ලා සියලු දෙනා දැනුවත් කරන්නට ඕන, රටක් ගොඩනගන්නට නම්, රටක් දියුණු කරන්නට නම්, රට ශක්තිමත් කරන්නට නම් රටේ පාලකයෝ කණ්ඩායම දක්ෂ හපංකම් කුසලතාවයන් නිපුණත්වයන් තිබෙන හොඳ කාර්යශූර කණ්ඩායමක් වෙන්නට ඕන. එසේ නම් රට ගොඩන කණ්ඩායම අපි පත් කළ යුත්තේ පුද්ගලික සමතතා මත, යාළු හිතවත්කම් මත, ඥාති හිත මිත්‍රාදීත්වය කේන්ද්‍ර කරගෙන සුදුසුකම කරගෙන නොවෙයි කියන එක මගේ අදහසයි. සරත් ෆොන්සේක මැතිතුමාගේ නම ප්‍රසිද්ධියට පත්කිරීම තුළ එය එසේ වෙනවා වගේම අපි රටට පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩය තමයි 16 වෙනිදා ජයග්‍රහණයත් සමග ඊළඟ දවසේ සිට අපි නිර්මාණය කරන රජය කුසලතාවය, හැකියාව, දක්ෂතාවය මත පමණයි පදනම් වෙන්නේ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. විශේෂයෙන්ම මේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලගාය සහ ආරක්ෂක අංශ තමන්ගේ හැකියාව සහ කුසලතාවය ඔප්පු කරලා තිබෙනවා. 30 වසරක කුරිරු යුද්ධය අවසන් කරන්නට මේ රටේ රණවිරු ප්‍රජා SS මස්ලේ මුළු සර්වාංගෙම පරිත්‍යාග කරලා, ජීවිත පරිත්‍යාග කර තමන්ගේ පවුල, පවුලේ සමාජිකින් දෙවෙනි තැනට තබලා රට පෙරටු කරගෙන ඒ ඉෂ්ට කරපු ඒ අභිමානවත් සේවාව සදා අමරණීයයි. හිතවත් මිත්‍රවරුනි, වර්තමානයේ රටක් හැටියට මුහුණ දෙන අභියෝග දිහා බලවම අපේ ආරක්ෂක අංශ ඒ අලුත් අභියෝගවලට මුහුණ දීමේ තත්ත්වයකට ගැනීම සඳහා අපේ ආරක්ෂක අංශ සන්නද්ධ කළ යුතුයි, නවීකරණය කළ යුතුයි, පුහුණුවීම්වලට යොමු කළ යුතුයි, නවීන යුද උපාංග සහ ක්‍රමවේද අවබෝධ කරගෙන අපි අලුත් ගමනක් යා යුතුයි. ෆීල්ඩ් මාර්ෂල් තුමාගේ මෙහෙයවීමෙන් ඒ භාරදුර කර්තව්‍ය අපි ඉෂ්ට කරන්නට යනවා. ඒ කර්තව්‍ය ඉෂ්ට කිරීමේදී
මම පැහැදිලිවම කියන්න කැමති. කාලයක් පුරාවටම දේශපාලනීකරණයට ලක්වුණු මේ ආරක්ෂක අංශ අපි නිර්දේශපාලනීකරණය කරන වෘත්තියත්වයට මුල් තැන දීලා අපි වෘත්තීය දක්ෂතාවයේ කුසලතාවයේ මත පමණක් මේ මෙහෙවීම කටයුතු ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මිත්‍රවරුනි, වර්තමානයේ ඒ යුතුකම් ඉෂ්ට කරනවා වගේම මම තරයේ විශ්වාස කරනවා රට ආරක්ෂා කරන්නට අපේ ආරක්ෂක අංශයන් හොඳ මානසිකත්වයෙන් සිටින්නට ඕන. රැකියාව පිළිබඳව හොඳ තෘප්තියක් තිබෙන්නට ඕන. සැනසීමක් තිබෙන්නට ඕන. එතකොට තමයි තමන්ගේ වගකීම් ඉෂ්ට කරන්නට වැඩි වැඩියෙන් උනන්දු වෙන්නේ. අපේ ආරක්ෂක ශේෂ්ත්‍රයට අපි ලබා දිය යුතු සහන ටික ලබා දෙන්නට ඕන. ලබා දිය යුතු ශක්තිය ලබා දෙන්නට ඕන. මම ඔබතුමන්ලට කියන්න කැමති, 30 වසරක යුද්ධේ නිමා කරපු සේවයේ සිටින ආරක්ෂකංශ නිලධාරීන් සහ දැනට විශ්‍රාම ගිය කණ්ඩායම මේ දෙකොට්ටාසයටම කෙලෙහි ගුණ දැක්වීමේ ක්‍රියාවලිය අපේ නව ආණ්ඩු ආරම්භ කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. මෙතුමා ප්‍රකාශ කරපු ආකාරයට මේ ආරක්ෂකංශවල සුබ සාධනයට අපි මුල් තැන දෙනවා. රැකවරණයට අපි මුල් තැන දෙනවා. තමුන්නාන්සලා දන්නවා පහුගිය කාලේ විවිධ සුබසාධන වැඩ කටයුතු කරා ගිය ආණ්ඩුව සමේ. නමුත් ඒ දේවල් ලිෂ්ට කරන්නට රණවිරු පරපුරටත් සිද්ධ වුණා මූල්‍ය කැපකිරීම් කරන්න. වැටුප්වලින් දීමනාවලින් විවිධ අවස්ථාවන් වලදී මුදල් කපා ගත්තා. සමහරුන්ට ඉලක්ක දුන්නා අනිවාර්යෙන්ම මේ මුදල් එකතු කරන්නට ඕනේ කියලා. එහෙම එකතු කරලා අර මුදල් හදලා ඉඩම් බෙදලා ගෙවල් හදලා රණවිරුවගෙන් ලක්ෂ 8 ගානේ අය කරා ගෙවල් ටික බෙදන්න. ඉපලෝගම නිවාස සංකීර්ණය හොඳම හොඳ උදාහරණයක්. රණවිරු ශේෂ්ත්‍රයේ කැපකිරීම කරයි කියලා සහනයක් ලැබුණේ නැහැ. මම ඔබතුමන්ලට සතුටින් කියන්න කැමතියි, රණවිරු අධිකාරියේ සභාපතිතුමියත් සමග අපි විරු සුමිතුරු කියලා වැඩසටහනක් පටන් ගත්තා. වීරෝදාර රණවිරුවන්ට ඉඩමක් හඩමක් නොතිබුණා නම් රජයේ ඉඩම් කැවැල්ල නොමිලේ ලබා දුන්නා. විරු සුමිතුරු නිවාස ඉදිකිරීම සඳහා ණය නෙවෙයි අපි මූල්‍ය ආධාර ලබා දුන්නා. ඒ අපි ඉෂ්ට කරන්නේ කෙලෙහි ගුණය කියන ගුණාංගය දියත් කිරීම. මොකද අපි නිදහසේ හුස්ම ගන්නේ මේ රටේ රණවිරු ප්‍රජාවට පින් සිද්ධ වෙන්න. ඒ වගේම මම අදහස් කරගෙන සිටිනවා අපේ ආරක්ෂක ඇමතිතුමත් එක්ක අත්වල් බැඳගෙන සම්පූර්ණ රණවිරු ප්‍රජාවට ලබා දිය යුතු ඒ ඉහළම සුබසාධන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. සේවයේ සිටින රණවිරු පරපුර පමණක් නොවෙයි, ඒ විශ්‍රාමික පරපුරටත් අපි ඒ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්ෂක අංශ සියල්ලක්ම ආවරණය වෙන අපි විශේෂ ආරක්ෂක ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවනවා. ඒ බලකාය තුළ අපේ අනාගත අමාත්‍යතුමාගේ මෙහෙවීමෙන් හැම රණවිරු පවුලකම ප්‍රශ්න ගැටළු සොයලා බලලා අඩුම ගණනේ පවුලක එක ප්‍රශ්නයක් හෝ විසඳලා දීලා
ඔබලාගේ ජනජීවිතය හොඳින් ගත කරන්නට. හොඳ මානසිකත්වයකින් ගත කරන්නට. අපි මේ කැපකිරීම කිරීම තුළ අපේ ආණ්ඩු අපේ රජය අපි බලාගත්ත නේද කියන ඒ හොඳ මානසිකත්වයකින් තමුන්නාන්සලට තමුන්නාන්සලාගේ ජනජීවිතය කරගෙන යන්නට අපි අවස්ථාව උදා කරනවායි කියන එක මම වගකීමෙන් ප්‍රකාශ කර. ඒ වගේම මිත්‍රවරුනේ රටදය බේරා ගැනීම වෙනුවෙන් ඇස්සිස් මස්ලේ ජීවිත පරිත්‍යාග කරපු රණවීර ප්‍රජාව සිටිනවා. අපි ඒ සිරු දෙනා රැක බලා ගන්නට ඕන. ජීවිත අහිමි වුණු පවුල්වලට රාමුවට කොටු වෙලා ඉන්නේ නැතුව සුපුරුදු ගතානුගතික රාමුවෙන් පිට පැනලා අපි උදව් කරන්නට ඕන. ඒ වගේම යුද්ධයේ ක්‍රියාත්මක කිරීමේදී තමන්ගේ ශරීරයේ ඉන්ද්‍රියන් පරිත්‍යාග කරලා අද විශේෂිත වූ ජන කොට්ටාසයක් හැටියට සිටින ඒ විශේෂිත හැකියාවන් තිබෙන රණවීරුවන් ඒ අය රැක බලා ගන්නට ඕන. එයාගේ පවුල් ටික රැක බලා ගන්නට ඕන. එයාගේ දරු පරපුර අපි රකින්නට ඕන. ඒක අපේ වගකීම. ඒක අපේ යුතුකම. ඒ වගේ මේක තමයි මනුස්සකම. මනුස්සකම රජයන යුගයක් අපි නිර්මාණය කරනවා. මනුස්සකම රජයන යුගය නිර්මාණය කරලා අපේ රටේ අභිමානවත් ආරක්ෂක අංශයක් ශක්තිමත් කරලා වෙන කිසිම රටකට වහල් නොවන කිසිම රටක් ඉදිරියේ දන නොගහන ඒකීය ශ්‍රී ලංකාවක් තුල ස්වෛරී ශ්‍රී ලංකාවක් තුල අපේ රටේ භෞමික අඛණ්ඩතාවය සුරකිමින් සද්ධන්ත මාතෘභූමියක් නිර්මාණය කිරීමයි අපේ අභිලාෂය සහ අපේ අරමුණ. විශේෂයෙන්ම රටය බේරගන්නට අප කැප වුණු රණවිරු පරපුරේ ඔබතුමන්ලාට අද නොයෙකුත් කතා බහ ඇහෙනවා විවිධ දේශපාලන ගනුදෙනු පිළිබඳව. විවිධ දේශපාලන ගිවිසුම් පිළිබඳව. රටදැය බේරගත්තු රණවිරු පරපුරටත් ඔබතුමන්ලාටත් රටේ ජනතාවටත් එක දෙයක් කියන්නට ඕන. මොනම ආකාරයකින්වත් මොනම කොන්දේසියකටවත් අපේ මාතෘභූමියේ ආත්මගරුත්වය අපි පාවල දෙන්නේ නැtei කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඕන කණ්ඩායමකට ඕනම ප්‍රාර්ශයකට ඕනම පක්ෂයකට පුළුවන් කොන්දේසි ඉදිරිපත් කරන්න. කොන්දේසි ඉදිරිපත් කරන එක ඒගොල්ලොන්ගේ නිදහස. නමුත් ඒ කොන්දේසි වලට යටත් වෙලා දේශපාලන වාසි ලබා ගන්නට අපි කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ. අපිට තියෙනවා අපිටම හිතන්න පුළුවන් අපිටම නිර්මාණය කරන්න පුළුවන් රටටම ආවේණිකුණු දර්ශනයක්. ඒ දර්ශනය තමයි කිසිදාක නොකැඩෙන කිසිදාක නොබෙදෙන ඒකීය මාතෘභූමිය. ඒ ප්‍රතිපත්තිය අපි කාත් එක්කවත් සාකච්ඡාවටත් භාජනය කරන්නේ. ඒක සාකච්ඡා මේසේ නැති දෙයක්. ඒ වගේම අපේ රටේ බෞද්ධාගමට මුල් තැන ලබා දීලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලබා දෙන ඒ සුවිශේෂී ස්ථාවරය එලෙසම ක්‍රියාත්මක කරමින් සෙසු ආගම් සහ සෙසු ජාතීන්ුත් රැකගෙන අපි මේ මාතෘභූමිය එක්සේසත්ව ක්‍රියාත්මක කරන්නට ඕන. මිත්‍රවරුනි, ඒක තමයි දේශප්‍රේමීත්වය. මට කනගාටුයි කියන්න, අද අපේ ප්‍රතිවාදී කණ්ඩායම තමුන්නාන්සේලාගේ සැබෑ දේශප්‍රේමීත්වය ඒ ඇත්තුන්ගේ ගොඩට ගන්නට වසර දහයක් මුළුල්ලේ කටයුතු කරා. යුද ජයග්‍රහණයේ ගරුත්වය මේ රටේ අහිංසක ගොවියගේ දීවරයාගේ කම්කරුවගේ දුප්පතාගේ මධ්‍යම පාන්තිකයාගේ රාජ්‍ය සේවකයාගේ
දවා දරුවන් හැටියට ඔබලා රණ බිමට ගිහිල්ලා ඒ කැපකිරීම් කරලා යුද්ධයේ ජයග්‍රහණය කරන් පස්සේ ඔබලාට ලැබිය යුතු ගරුත්වය වෙනත් කොට්ටාසයක් දේශපාලඥ කොට්ටාසයක් සින්නක්කරුප්පුවකින් ලියා ගන්නට කටයුතු කරා. හැබැයි මිත්‍රවරුනි මගේ පියාණන් කිව්වා වගේ සත්‍යය කවදා හරි හෙළි වෙනවා. මම පහුගිය දවසක ඉතාමත්ම පිරිසිදුවම සත්‍යය හෙළි වුණා. කොහොමද ඒ සත්‍යය හෙළි වුණේ? මගේ ප්‍රතිවාදියාගේ මාධ්‍ය සාකච්ඡාවකදී විදේශීය මාධ්‍යවරියක් ප්‍රශ්නයක් ඇහුවා. රණබිමේ සිදුණු යුද හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳව. ඒ ප්‍රශ්නේ අහනකොට මොකද්ද මේ රටට නායකත්වය ලබා දෙන්නට බලාපොරොත්තුෙන් සිටින මගේ ප්‍රතිවාදියා කිව්වේ? නෑ, හමුදාවේ වගකීම මට බාර නෑ. මට විතරක් නෙමෙයි මගේ අයියටත් බාර නෑ. එතකොට මිත්‍රවරුනි පොඩ්ඩක් හිතන්න, අමාරු වෙලාවකදී අමාරු ප්‍රශ්නයක් අහනකොට කොන්ද කෙලින් දියාගෙන උත්තර දෙන්න ඕනේ නේද? මේ රටේ රණවිරුවන් වෙනුවේ රණවිරුවා වෙනුවෙන් බෙල්ල දෙන්න ඕනේ නේද? මතකද එදා කිව්ව කතා? රණවිරුවාව විදුලි පුටුවට ගෙන යනවා, රණවිරුවා දංගෙඩියට ගෙන යනවා, රණවිරුවා වෙනුවෙන් බෙල්ල දෙන්න උනත් ලෑස්ති. නමුත් එදා ඒ මාධ්‍ය වේදිනිය ඒ ප්‍රශ්නය ආපු මොහොතේ මොකද්ද දුන්නු ප්‍රතිචාරය? කෙලින්ම අත හොදගත්තා. අත හොදගෙන කිව්වා, මේවා ඔක්කොටම වග කියන්න ඕනේ හමුදාපති. හැබැයි ඒ උත්තරේ දුන්න හාදයට තේරුණා කටින් සත්‍ය එළියට පැන්නා. යුද ජයග්‍රහණය වෙනුවෙන් ඒ නායකත්වය ලබා දුන්නේ ඔය වෙන පුද්ගලින් නෙවෙයි, අපේ ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා කියන එක. ඒ සත්‍යය එදා ජයග්‍රහණය කරා. ඒ විතරක් නෙවෙයි, මෙතන තියෙනවා අන්තර්ගත වුණු මහා භයානක දෙයක්. ඉදිරියේදී විවිධ කොට්ටාස විවිධ කණ්ඩායම් රණවිරුවන් ගැන එක එක චෝදනා මුඛයෙන් කතා කරයි. එතකොට මොකද්ද මේ රටේ සේනාධිනායකයා කළ යුත්තේ? බෝලේ පාස් කරලා තමන් ඇඟ බේරගන්න එකද? එහෙම නැත්නම් රණවිරු පරපුර වෙනුවෙන් පෙනී සිටීමද? මම ඔබතුමන්ලාට කියන්න කැමති, මේ වගේ ප්‍රශ්නය මගෙන් ඇහුවනම් මම දෙන්නේ එකම එක උත්තරයයි. රණවිරුවන් වෙනුවෙන් වග කියන්නේ මේ රටේ සේනාධිනායකය වන ජනාධිපතිවරයා කියන උත්තරේ මම ලබා දෙන්නේ. මම ගන්නව බර මගේ අතට, මම ගන්නව වගකීම මගේ අතට. ඒක තමයි නියම දේශප්‍රේමීත්වය. ඒක තමයි රටට අත්‍යවශ්‍ය වෙන රාජ්‍ය නායකත්වය. රණවිරුවන්ගෙන් වැඩ අරගෙන රණවිරුවන්ව රණබිමට යවලා යුද්ධේ ජයග්‍රහණය කරලා සින්නක්කර ඔප්පුවෙන් තමන්ට ලියාගෙන ඒකේ ගරුත්වය අමාරුවේ වැටෙන ප්‍රශ්නයක් එනකොට කෙලින්ම අත හොදගන්න ඒ නින්දිත ක්‍රමවේදය සජිත් ප්‍රේමදාස ළඟ නැහැ කියන එක මන් තමුන්නාන්සලාට පැහැදිලිවම ප්‍රකාශ කරා. ඒ වගේම අපේ සරත් ෆොන්සේකා මැතිතුමා කිව්වා වගේ තමුන්නාන්සලාට හොඳ බලාපොරොත්තුවක් ඇති කරගන්නට පුළුවන්. අපි රණවිරු ප්‍රජාව පහත් තත්වයකට ගේන්නට යන්නේ නැහැ. තමුන්නාන්සලා දන්නවා එදා රණවිරුවන් උපයෝගී කරගෙන මොනවද නොකරේ? පාරේ කුණු ටිකක් ඉවත් කරා තමුන්නාන්සලා උපයෝගී කරගෙන. රජ කුමාරවරුන්ට රේස් කාර් පදින්න වැලිකොට්ට ගැහුවෙත් රණවිරුවා. දලදා හවුඳුරු ඉදිරිපිට රේස් කාර් පැද්දේ. ඔබලා වෙනි රණවිරුවන්ට සිද්ධ වුණා වැලිකොට්ට ගහන්න. සංගීත සම්දර්ශනත් පැවැත්වෝ මගේ පියාණන් හදපු රන්වියන ඉදිරිපිට. රුසියාවෙන් නලගන ආවිනුත් ගෙන්නලා රෑ එළි වෙනකම් පාරවල් වහගෙන දලදා හාමුදුරු ඉදිරිපිට මේ සංගීත සම්දර්ශන පැවැත්වුවා. නියම බෞද්ධකම නේද?
පුදුම බෞද්ධකමක්. මේකද රට අනාගතය. මේකද රටට අවශ්‍ය වෙන්නේ. එනිසා මම බොහෝම සන්තෝෂ වෙනවා අද දවසේ. රටද බේරගත්තු නියම රණවිරුවා ඉන්නේ වෙන පැතිවල නෙවෙයි, සජිත් ප්‍රේමදාසත් සමග හංසයත් සමග ඉන්නේ කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේටදී දීර්ඝව මම කතා කරන්නට යන්නේ නැහැ. මේ රටේ රණවිරු ප්‍රජාව පිළිබඳව මගේ තිබෙන්නේ අසීමිත ගෞරවයක්. සීමා මායිම් රහිත ලෙංගතුකමක්. ඔබලා නොසිටින්නට, ඔබලාගේ විරෝධාර ක්‍රියාවන් ක්‍රියාත්මක නොවන්නට අද රටක් නැහැ. අද දේශයක් නැහැ. අද මාතෘභූමියක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම මේ රටේ රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි යුතුකම් ඉෂ්ට කරනවා. ඒ යුතුකම් ඉෂ්ට කරනකොට අපි සීමා මායිම් බලන්නේ. අපි රාමුවෙන් පිටපැනලා ඔබලට උදව් කරනවා. ඒ මොකද ඒක තමයි යුගයේ අවශ්‍යතාවය. අපි ළඟ තියෙන ප්‍රත්‍යුපකාරයේ කියන ගුණාංගය, කෙලෙහි ගුණ දැක්වීමේ කියන ගුණාංගය, උතුම් මිනිස් ගුණාංග පදනම් කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දසරාජ ධර්මයන් කේන්ද්‍ර කරගෙන සොඳුරු, දැහැමි, මානව හිතවාදී, ඒ වගේම ජාතික ආරක්ෂාවට ප්‍රධානත්වයක් ලබා දෙන, රටද වෙනුවෙන් ශක්තිමත් සාවරයක සිටින සද්දන්ත ශ්‍රී ලංකාවක්, ජව සම්පන්න ශ්‍රී ලංකාවක් ඔබත් අපත් එකට එකතු වෙලා නිර්මාණය කරමි කියලා යෝජනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.